ප්‍රාතිහාර්ය කරන්න අපේ ජීවිතයේ දෙවියන් වහන්සේද ශුද්ධවන්තයෝද අපි ශුද්ධවන්තයෝ ගාවට ගිහිලා යාඥා කරනවානේ ප්‍රාතිහාර්යක් බලාපොරොත්තු වෙන් මෙදහත්කමක් බලාපොරොත්තු වෙන් එතකොට ඒ දේ ලැබුණාම අපි ස්තුති කරන්නේ ශුද්ධවන්තයන්ටද දෙවියන් වහන්සේටද මොකද්ද ඔබ හිතන්නේ අපේ ජීවිතේ ප්‍රශ්නයක් කරදරයක් වුණාම අපි සාමාන්‍ය ශුද්ධවන්තයෙක් ගාවට ගිහිල්ලා දෙවියන් වහන්සේ ඉදිරියේ මෙදහත් වෙන්න කියලා අපි යාඥා කරනවා මොකද ශුද්ධවන්තය අපිට වඩා දෙවියන් වහන්සේ ගාව ඉන්න නිසා ඒක වැරදි කාරණාවක් නෙමෙයි හැබැයි ඒ දේ හරි ගියාම ඔබ හිතන්නේ කොහොමද ඒ දේ අපිට ලබා දුන්නේ ශුද්ධවන්තයද එහෙම නැත්නම් දෙවියන් වහන්සේද මේක හරිම පැටලවිල්ලක් මම කියනවා ශුද්ධවන්තයා නෙමෙයි ප්‍රතිහාර කරන්නේ හැබැයි ඒ ශුද්ධවන්තය අර එලිදරව් පුතේ කියනා වගේ තුන්වෙනි පරිච්ඡේදයේ 20 මා ඔබේ දොරටුව ළඟ ඉන්නවා ඔබ දොර විවෘත කරොත් මා ඔබේ නිවසට ඇවිල්ලා ඔබ සමග කෑම කනවා ඒ වගේම ගලාති වරුන්තු පුතේ ලියනවා පාවුලුතුමා දෙවෙනි පරිච්ඡේදයේ 20 වගන්තියේ දැන් ජීවත් වන්නේ මානව මා තුල ඉන්න ක්‍රිස්තුස් වහන්සේ ඒ නිසා ශුද්ධවන්තයාගේ ජීවිතේ හිස්වෙද්දි ඒ හිස්සිර දෙවියන් වහන්සේගේ ආත්මයන්න්ගින් පිරෙද්දි මොකද වෙන්නේ අන්න දෙවියන් වහන්සේ සහ ශුද්ධාත්මයන් වහන්සේ ඒ ශුද්ධවන්තයා තුල ඉඳගෙන ප්‍රාතිහාර්ය කරනවා එතකොට ඇත්තටම ප්‍රාතිහාර්ය කරන්නේ ශුද්ධවන්තයා නෙමෙයි ඒ ශුද්ධවන්තයා තමන්ගේ ජීවිතේ දෙවියන් වහන්සේට ඉඩ දුන්නා දෙවියන් වහන්සේ විසින් තමයි ප්‍රාතිහාර්ය සිද්ධ කරන්නේ එහෙනම් අපේ ජීවිතේ ස්තුතිය නමස්කාරය වන්දනාව පළමු කොට හිමු වෙන්නට ඕනේ දෙවියන් වහන්සේට ඒ වගේම අපේ ආදරය ශුද්ධවන්තයාට හිමි වෙන්නට ඕනේ ඒ නිසා ප්‍රේමවන්තයනි කවදාවත් ශුද්ධවන්තයාට ප්‍රාතිහාර්ය කරන්න බෑ නමුත් ඒ ප්‍රාතිහාර්ය කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ ශුද්ධෝ ත්‍රිත්වය දෙවියන් වහන්සේ ඒ ශුද්ධාත්මේ ඒ ශුද්ධවන්තයා තුල ඒ නිසා මෙන්න මේ දේ අපි හිතට ගමු දෙවියන් වහන්සේට ශුද්ධෝ ත්‍රිත්වයට අපේ ජීවිතේ ප්‍රධාන තැන දෙමු ඒ වගේම ශුද්ධවන්තයන්ට අපේ ආදරයත් ප්‍රේමයත් පුද කරමු ජේසුස් වහන්සේ